අභිධර්මයේ ඉගෙන ගන්න පාඩම්මාලාවේ 83 වන පාඩමයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. දුබාහි පදිංචි අපේ පින්වත් ධම්මේ ගමගේ මහත්මානම් ඉදායබර මහත්මේ සාන්තිගමගේ මහත්මේ පින්වතුන්ගේ පින්වත් දායකත්වයෙන් යුතුව පින්වත් ඔය ඇතු හැම දෙනාම ඉරිදා අභිධර්ම පාඩමට සම්බන්ධ වෙලා අභිධර්ම ඉගෙන ගනිමින් දවසින් දවස සන්නද්ධ වෙමින් කටයුතු කරනවා. සත්පුරුෂ පින්වත්නි, චිත්ත පරමාර්ථයේ සිත් ගැන සියල්ල ඔබ දැනගෙන ගත්තා. චෛතසික පරමාර්ථයෙන් සිතේ යෙදෙන චෛතසික ධර්මත් දැනගත්තා. චිත්ත වීති ගැන දැනගෙන ගත්තා. ඒ වගේම ධර්මතා කොටසත් හුඟක් ඉගෙන ගත්තා. අද ඔබට කෙලෙස් ගැනත් අනිකුත් කවුණු ගැනත් තමයි කියලා දෙන්න තියෙන්නේ. කෙලෙස්, ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තිනය, උද්ධච්චය, අහිරිකය, අනෝත්තප්පේ කියලා කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවා. කෙලෙස් පින්වත්නි ඔක්කොම 10ක් තියෙනවා. ලෝභී දේසේ මෝහේ මානේ දිට්ඨිය විචිකිච්ඡාව තිනේ උද්ධච්චේ අහිරිකේ අනෝත්තප්පේ කියලා. සත්ත්ව సంతානයේ දවන තවන ධර්මය. කිලිටි කරන පහත් බවට පමුණුවන ධර්මය. කෙලෙස් කියලා හඳුන්වනවා. එතකොට කෙලෙස් කියලා කියන්නේ සත්ත්ව సంతානයක් දවන තවන ධර්ම වලට. සත්ත්ව సంతානයක් කිලිටි කරන පහත් තත්ත්වයට පත් කරන ධර්ම වලට තමයි කෙලෙස් කියලා කියන්නේ. එතකොට ලෝභී ද්වේෂේ මෝහේ මානේ දිට්ඨිය විචිකිච්ඡාව තිනේ උද්ධච්චේ අහිරිකේ අනෝත්තප්පේ කියලා මේ විදිහට කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවා. එතකොට චෛතසික වලදී අපි ඉගෙන ගත්ත මේ කෙලෙස් සම්බන්ධව මේ චෛතසික අකුසල ධර්ම ගැන මේ ධර්මයන්ගෙන් දවන තවන ස්වභාවයේ අධිකව තියෙන්නේ ලෝභ ද්වේෂ දෙකේ. මෙතන 10ක් තියෙනවා. හැබැයි ඒ 10න් දෙකක තමයි හිත දවන හිත තවන ස්වභාවයේ වැඩිපුරම තියෙන්නේ. ඒ ලෝභයේ ද්වේෂයේ කිලිටි කරන ස්වභාවයේ හැම එකකම තියෙනවා වෙනසක් නැතුව. මේ ලෝභය ද්වේෂේ මෝහේ මානේ දිට්ඨිය විචිකිච්ඡාව තිනේ උද්ධච්චේ අහිතිකේ අනෝත්තප්පේ කියන කෙලෙස් 10 වෙනසක් නැතුව හිත කිලිටි කරන ස්වභාවයේ තියෙනවා. කිලිටි කරමින් හිත පහත් තත්ත්වයට පත් කරන ස්වභාවයේ තියෙනවා. හැබැයි හිත දවන තවන ස්වභාවයේ තියෙන ලෝභ දේශ කියන දෙකේ. හොඳයි, මේ කෙලෙස් 10 කියන්න බලන්න හැමෝම. ද්වේෂය, මෝහය, දිට්ඨිය, විචිකිච්ඡා, තිනය, උද්ධච්චය, අහිරිකය, අනුත්තරයි. නැවතත් කියන්න අප. ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තිනය, මිත්‍ය, උද්ධච්චය, අහිරිකය, අනුත්තරයි. ඔය ටික කටපාඩමේ තියෙන්න ඕනේ. කෙලස් කියන්නේ මොනවද කියලා අහපු ගමන් ඔය ඇත්තන්ට ඔය 10 කටපාඩමේ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා තව පාඩක් කියන්න බලන්න කටට හොඳට හුරු වෙන්න. විචිකිච්ඡාව, තීනය, උද්දච්චය, අහිරිකය. එතකොට කෙලස් 1500. ජනප්‍රිය වචනයක් තියෙනවානේ කෙලස් 1500ක් තියෙනවා කියලා. කොහොමද කෙලෙස් 1500ට ගණන් ගන්නෙ? සිත් සියල්ලගීම ස්වභාවේ අරමුණු දැනගැනීමේ ස්වභාවේ ආරම්මන විචානන ලක්කණං චිත්තං. එතකොට අරමුණු දැනගැනීමේ ලක්ෂණය සමාන හින්දා එකම ධර්මයක් විදිහට තමයි හිත ගණන් ගන්නෙ. සිත ඇතිව නැතිව යන පරම්පරාවක් වුණාට එකම ධර්මයක් විදිහට ගණන් ගන්නෙ අරමුණු දැනගැනීමේ ලක්ෂණය සමාන හින්දා. හිත චෛතසික 52
කියන මේ ධර්ම ගොඩ නාම ධර්ම ගොඩ මේ මේ චෛසික 52 කියන මේ නාම ධර්ම ඔක්කොම ටික එකතු කරගෙන 50 ධර්ම කියලා කියනවා. එතන සිතයි චෛතසික 52 එකතු වුනහම ඔක්කොම 53යි. ඒ 53ට 50 නැත්තම් 50 ධර්ම කියලා කියනවා. මේ නාම ධර්ම 50 නිස්පන්න රූප 18 ලක්ෂණ රූප 4 කියන මේ ධර්ම 75 ආධ්‍යාත්මික බාහිර විදිහට දෙකෙන් වැඩි කළාම 150ක් වෙනවා. එතකොට සිතයි චෛතසික ධර්මය ගත්තාම 53යි. ඒ 53ට නිස්පාන රූප 18 එකතු කළාම ලක්ෂණ රූප 4 එකතු කළාම සංඛ්‍යාව කීයද? 75. ඒ 75 ආධ්‍යාත්මික 75 බාහිර 75 විදිහට එකතු කළාම කීයද ඔක්කොම? 150යි. කෙලස් ඇති වෙන්නේ මේ ධර්ම 150 අරමුණු කරගෙන. කෙලස් ඇති වෙන්නේ මේ ධර්මතා 150 අරමුණු කරගෙන. එතකොට මේ ධර්ම 150 අපි කෙලස් 10න් වැඩි කරනවා. කෙලස් 10න් ඒ විදිහට වැඩි කළාම අපිට හම්බ වෙනවා ඔක්කොම 1500ක්. ඒක හඳුන්වනවා කෙලස් 1500 කියලා. මේ 150 අපි වැඩි කරනවා ලෝභයට 150යි, ද්වේෂයට 150යි, මෝහයට, මානයට, දිට්ඨියට, විචිකිච්ඡාවට, තිනයට, උද්ධච්චයට, අහිරිකයට, අනෝත්ථප්පයට 10 150. එතකොට අපිට හම්බ වෙනවා කෙලෙස් ඔක්කොම කීයක්ද? 1500. අහපව ගන්න හදමු. සිතයි චෛතසික ධර්මය එතන කීයද? 53යි සං. ඒක 53ට නිස්පාන රූප 18යි ලක්ෂණ රූප 4යි. එකතුව 75යි. 75 ආධ්‍යාත්මික 75යි බාහිර 75යි. එකතුව 150යි. ඒ 150 ලෝභයෙන් දීසේ 150 මොහේ 150 ඔය විදිහට කෙලස් 10ෙම එකකට 150 ගන්න ගියාම ඔක්කොම කෙලස් කීයද? 1500. ඔන්න කෙලස් 1500. අපි දැන් කෙලස් පාඩම ඉවරයි. පැහැදිලිද? එහෙමයි සර්. ඊට පස්සේ මිශ්‍රක සංග්‍රහය. මිශ්‍රක සංග්‍රහයේදී අපිට කොටස් 7කින් ධර්මතා වගයක් දැනගන්න තියෙනවා. ඒ කොටස් 7 තමයි හේතු, ධාන අංග, මාර්ගාංග, ඉන්ද්‍රිය, බල, අධිපති, ආහාර කියලා. හේතු, ධාන අංග, මාර්ග අංග, ඉන්ද්‍රිය, බල, අධිපති, ආහාර කියලා. මේ කොටස් 7 මිශ්‍රක සංග්‍රහය කියලා හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි මේ ධර්ම කොටාසවල කුසලක් තියෙනවා අකුසලුත් තියෙනවා. කුසල ධර්මත් මේ වගේ තියෙනවා අකුසල ධර්මත් මේ වගේ තියෙන හින්දා මේක හඳුන්වන්නේ මිශ්‍රක සංග්‍රහය කියලා. ඔක්කොම ධර්ම මිශ්‍රව තියෙන හින්දා. හේතු, ධාන අංග, මාර්ගාංග, ඉන්ද්‍රිය, බල, අධිපති, ආහාර. මේකෙන් පළවෙනි එක තමයි හේතු. හේතු ඔබට හේතු කියන වචනේ අවස්ථා කීපයකදීම හම්බුණා. දැන් හොඳටම ඔබ ඒක දන්නවා. හේතු කියන්නේ හේතු කියන නමින් හඳුන්වන චෛතසික ධර්ම 6ක්. ලෝභේ, දෝසේ, මෝහේ, අලෝභේ, අදෝසේ, අමෝහේ කියන මේ 6. අමෝහේ කියන්නේ ප්‍රඥා චෛතසිකේට. හේතු කියන වචනයෙන් හඳුන්වන චෛතසික 6 කියන්න බලන්න. ලෝභය, දෝෂය, මෝහය, අලෝභය, අදෝෂය, අමෝහය. පැහැදිලි නේද ඒක? එහෙමයි සර්.
ඊට පස්සේ ධාන අංග ධාන අංග ධාන අංග ඔක්කොම හතක් තියෙනවා කුසල අකුසල දෙක මිශ්‍රව තියෙනවානේ මේ අපි මේ ඉගෙන ගන්න කොටසේදී ධාන අංග විතක්ක විචාර පීති ඒකාග්‍රතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියලා ධාන අංග හතක් තියෙනවා සිත අරමුණට යොමු වෙන්නේ අරමුණ කරා යන්නේ අරමුණෙහි ගමන් කරන්නේ ධාන අංගයේ බලයෙන් සිත අරමුණට යොමු වෙන්නේ අරමුණ කරා යන්නේ අරමුණෙහි ගමන් කරන්නේ ධාන අංගවල බලයෙන් ධාන අංග උවමනා නැති හිත් තියෙන්නේ දිපංච විඥාන විතරයි ඒ සිත්වලට ධාන අංග උවමනා නැත්තේ ප්‍රසාදයේ ගැටි ඇති අරමුණ ගනිමින් ඒකෙම උපදින හින්දා ප්‍රසාදයේ චක්කු ප්‍රසාදයේ සෝත ගාන ජීවහා කාය වස්තු ප්‍රසාදේ එතන ඒ වගේ වස්තුව නැතුව චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒ තැන්වල ප්‍රසාදයේ ගැටි ඒ ඇති අරමුණ ගනිමින් එතනම හට ගන්න හින්දා තමයි මේ සිත්වලට ධානාංග උවමනා නැත්තේ දිපංච විඥානේ කියන්න බලන්න දිපංච විඥාන ටික සාමාන්‍ය නම් වලින් සිතම කියන්නට සාමාන්‍ය සෝත විඥානේ ගාහන විඥානේ ජීව විඥානේ කාය විඥානේ එතකොට අන්න දිපංච විඥාන. එතකොට ওই දිපංච විඥාන හැර සියලුම සිත්වලට ධාන අංග හම්බ වෙනවා. හැම සිතකම ධාන අංග තියෙනවා. හිත අරමුණු කරා යොමු කරවලා අරමුණෙහි ගමන් කරවන බලයේ තියෙන මේ ධාන අංග අනිත් හැම හිතකම තියෙනවා. මෙතන ධානාංග කිව්වහම ධාන හිත් විතරක් ගන්න එපා දිපංච විඥාන ඇරෙන අනිසිත ඔක්කොම ගන්න ඕන. සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මේ තුනින්ම ගණන්නේ එකම වේදනා චෛසිකේ සෝමනස්ස කිව්වා දෝමනස්ස කිව්වා උපේක්ඛා කිව්වා ඒක වේදනාව. ඒ නිසා චෛතසික ධර්ම විදිහට තියෙන්නේ විතක්ක විචාර පීතිය ඒකාගතාවේ වේදනාව කියලා ධාන අංග පහක්. දෝමනස්සේ අකුසල ධාන අංගයක්. අනේක්වා කුසල අකුසල දෙපැත්තටම සාධාරණ චෛතසික ධර්ම. විතක්කය විචාරයේ පීතිය ඒකාග්‍රතාවේ වේදනාව. එතකොට මෙන්න මේවා කුසල අකුසල දෙපැත්තටම පොදුයි. හැබැයි දෝමනස්සේ කෙලින්ම අකුසල පක්ෂයටයි බර. කෙලින්ම අකුසලය. ඒකත් පැහැදිලිද? එහෙමයි සර්. ඊට පස්සේ මාර්ග අංග වලට අපි යන්නේ මාර්ග අංග ඔය ඇත්තන්ට තියෙන්නේ රූප පරම්පරාවක් වේදනා සංඥා සංකාර විඥාන පරම්පරාවල් තියෙන්නේ එතකොට ඔතන පංච උපාදා නස්කන්ධයක් තියෙන්නේ ඒ පංච උපාදා නස්කන්ධේ හටගැම්ම නැති කළ දාන්න ඒ පංචපාදා නස්කන්ධයේ කියන දුක දුක්ඛ සත්‍ය නැති කරලා දාන්න ඕන. දුක කිව්වහම මේ හැම එකක්ම දුකක් නෙ පීඩාවක් නෙ කියලා මේ සාමාන්‍ය වචනයෙන් කට්ටිය කතා කරලා එහෙම එකක් නෙමෙයි මේ දුක කියන්නේ. හේතුන්ගින් හැටිවර ධර්ම ඇතිව නැතුව යන හින්ද තමයි ඒක දුක්ඛිත ස්වභාවය වෙන්නේ. මේ දුක්ඛ සත්‍ය නැත්තම් පංචපාදා නස්කන්ධ වැඩපිළිවෙල නැත්තටම නැති කරලා දාන්න ඔබ නිවන් දකින්න වෙන දුක්ඛ සමුදය ධර්ම නැති කළ දානන නිවන් දකින්න පිළිපදින්න වෙනවා අංග වර්ගයක් එතනදී කුසල අකුසල විදිහට ඒ අංගක් තියෙනවා ඔක්කොම මාර්ගාංග 12ක් තියෙනවා සම්මාදිට සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියලා කියන්න බලන්නේ මාර්ගාංග 12
සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සම්මාජීව සම්මා වායාම සම්මා සති සම්මා සම්පජ්ජ සම්මා සමාධි මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි හොඳයි ඒ මාර්ගාංග 12 මෙතෙන්දි සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව නුවණට සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසිකයේ තරමුඩ සිත නැන්වීමට සම්මා වාචා කියලා කියන්නේ විරති චෛතසික තුනට තු විරති චෛතසිකයේ සම්මා වායාම කියලා කියන්නේ වීද චෛතසිකයට සම්මා සතිය කියන්නේ සති චෛතසිකයට සම්මා සමාධි කියන්නේ ඒකාගතා චෛතසිකයට මිච්ඡා දිට්ඨි කියන්නේ අකුසලවල දිට්ඨි චෛතසිකයට මිච්ඡා සංකල්ප කියන්නේ අකුසල සිත්වල යෙදෙන විතර්ක චෛතසිකයට මිච්ඡා වායාම කියන්නේ අකුසල සිත්වල යෙදෙන වීද චෛතසිකයට මිච්ඡා සමාධි කියලා කියන්නේ විචිකිච්ඡා සහගත හිත ඇරෙන්න ඉතිරි අකුසල සිත්වල යෙදෙන ඒකාගතා චෛතසිකයට විචිකිච්ඡා සහගත සිතේ ඒකාගතාවේ ඉන්ද්‍රිය තත්ත්වයට බල තත්ත්වයට එන්නේ නැහැ කියන එක මතක තියාගන්න විචිකිච්ඡා සහගත සිතේ ඒකාගතාවේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් වෙන්නේ නැහැ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකේ හොඳට මතක තියාගන්න සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසිකේ සම්මා වාචා ඒ තුන විරති චෛතසික එතකොට සම්මා වායාම විහිද චෛතසිකය සම්මා සතිය සති චෛතසිකය සම්මා සමාධි ඒකාගතා චෛතසිකය මිච්ඡා දිට්ඨි අකුසල දිට්ඨි චෛතසිකය මිච්ඡා සංකප්ප අකුසල සිත්වල යෙදෙන විතර්ක චෛතසිකය මිච්ඡා වායාම අකුසල සිත්වල යෙදෙන විහිද චෛතසිකය මිච්ඡා සමාධි විචිකිච්ඡා සහගත සිත ඇරෙන්න ඉතිරි අකුසල සිත්වල යෙදෙන ඒකාගතා චෛතසිකය විචිකිච්ඡා සහගත හිතේ ඒකාගතාවේ ඉන්ද්‍රිය බල තත්ත්වයට එන්නේ නැහැ. විතක්ක විරිය ඒකාගතා කියන චෛතසික තුන දෙතන දෙතන තියෙන හින්දා ධර්ම විදිහට ගත්තොත් මාර්ගාංග 9යි තියෙන්නේ. විතක්ක විචාර විතක්ක විරිය ඒකාගතා තැන් දෙක කියනවානේ. කුසල කුසල. ඒ නිසා ධර්ම විදිහට ගත්තාම ඔක්කොම මෙතන තියෙන මාර්ගාංග 9යි. ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීර්ය සති ඒකාග්‍රතා දිට්ඨි කියන මාර්ගාංග චෛතසික 9 කියන බලන්න මේ ටික පේසන්නසර 9ක් වෙන විදිය තේරුම් නෑ සන්නංශ විතක්ක විරිය කරන ඔව් දැන් විතක්ක විරිය ඒකාග්‍රතා කියන චෛතසික තුන තැන් දෙක කියනවානේ දැන් විතක්කේ ගත්තාම අපිට හම්බ වුණා අකුසල් වලදී මිච්ඡා සංකප්පේ කියන්නේ විතර්ක චෛතසිකේ පැහැදිලිද මිච්ඡා සංකප්ප විතර්ක චෛතසිකේ මිච්ඡා වායාම කියන්නේ වීර චෛතසිකේ එතකොට මිච්ඡා සමාධි කියන්නේ ඒකාගතා චෛතසිකේ. එතකොට චෛතසික වලින් ගත්තාම අපිට මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන තැන් දෙකේ කියවිලා තියෙන්නේ විතක්ක, වීර්ය, ඒකාගතා. එතකොට මේ විතක්ක, වීර්ය, ඒකාගතා කියන ටිකම අපිට හම්බ වුණා නේද? සම්මා සංකප්පේට ආ විතරකය සම්මා වාචා මේ සම්මා වායාමීතාවේ වීර්ය ඒ වගේම සමාධියතාවේ ඒකාගතාව. එතකොට මේ විතර්ක වීර්ය ඒකාගතා කියන චෛතසික ටික අපිට මේ තැන් දෙකේදීම හම්බුණා නේද? දැන් පැහැදිලිද? පැහැදිලි සන්න. එතකොට සන්නත 6යි නේ? 6 දින ඔක්කොම කී දෙන්නේ? 12යි 3ක් අයින් කළා. 9. එතකොට ඔක්කොම ඉන්නේ 9යි. ඒ චෛතසික 9 තමයි මේ කියන්න කිව්වේ ප්‍රඥා වීර්ය ඒක චෛතසික වලින් අර මාර්ගාංග 12ක් ආවනේ. මාර්ගාංග 12 තියෙන චෛතසික 9 තමයි මේ පෙන්නලා දුන්නේ. මම අහපව එක විස්තර කළ දෙන්න තේරුණාද හොඳටම? ආයි විස්තර කරනවා.
හරි. එතකොට මාර්ග අංග ගත්තාම මාර්ග අංග 12ක් තියෙනවා. කියන්න බලන්න මාර්ග අංග 12. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි. හරි. එතකොට මෙතන සම්මා දිට්ඨිය කියන එකේ තියෙන චෛතසික ධර්ම විදිහට ප්‍රඥාව. පැහැදිලි නේද? එහෙමයි සර්. සම්මා සංකප්ප වල තියෙන චෛතසික ධර්ම විදිහට විතර්කය. ඔන්න විතරකේ හම්බ වෙච්ච එක තැන. ඊට පස්සේ සම්මා වාචා වල තියෙන විරති චෛතසිකය. සම්මා වායාමයේ තියෙන චෛතසිකේ වීද චෛතසික. ඔන්න වීද චෛතසිකේ හම්බ වෙච්ච තවත් තැන. සම්මා සතිය කියන තැන තියෙන්නේ සති චෛතසිකය. සම්මා සමාධි කියන තැන තියෙන චෛතසික විදිහට ඒකාගතා චෛතසික. ඔන්න ඒකාගතා චෛතසිකේ තව තැනක හම්බ වුණා. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි කියන තැන තියෙන්නේ දිට්ඨි චෛතසිකය. මිච්ඡා සංකප්ප කියන තැන තියෙන්නේ අර අපි ඉස්සෙල්ලත් හම්බ වෙච්ච විතරකයේ කියන චෛතසිකේමයි. මිච්ඡා සංකප්ප කියන තැන දැන් අතන සම්මා සංකප්ප කියන තැන හම්බුනේ විතරකය. මිච්ඡා සංකප්ප කියන තැන හම්බුනේ විතරකය. මිච්ඡා වායාම කියන තැන හම්බ වෙන්නේ වීද චෛතසිකේ. අතන සම්මා වායාමයේ කියන තැන හම්බුනේ වීදේ. මෙතන හම්බ වෙන්නේ වීද චෛතසිකේ. මිච්ඡා සමාධි කියන තැන හම්බ වෙන්නේ විචිකිච්ඡා චෛතසිකය. එතකොට මේ විචිකිච්ඡා චෛතසිකය මෙන්න මේ විදිහට ගත්තට පස්සේ ඔක්කොම මාර්ගාංග තියෙනවා 12. හැබැයි මේ මාර්ගාංග 12 මේ කියන විතරකය වීර්ය ඒකාගතාවේ යෙදෙනවා සම්මා සංකප්පේ මිච්ඡා සංකප්පේ දෙකේම. ඒ වගේම සම්මා වායාම මිච්ඡා වායාම දෙකේම. සම්මා සමාධි මිච්ඡා සමාධි දෙකේම. එතකොට මේ දෙකේම යෙදෙනකොට අපි චෛතසික දෙක දෙක ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. මොකද එක චෛතසිකේනේ. ඒක නිසා අපි ගන්නෙ එකක් විදිහට. එතෙන්දී 12ක් වෙනුවට 3ක් අඩු වුණාම 9ක් තමයි එන්නේ. පැහැදිලිද? පැහැදිලිද සර්? ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීර්ය සති ඒකාගතා දිට්ඨි මාර්ගාංග වන චෛතසික 9. සම්මා දිට්ඨිය ආදී මේ ධර්ම සමූහ සමූහ විදිහට සිත දුගතියට යොමු කරමින් අකුසල් වලදී ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්මාදිට්ඨියාදී මේ ධර්ම සමුව සමුව වී සිත දුගතියට අභිමුඛ කොට අකුසල විසෙහි සුගතියට හා නිවනට අභිමුඛ කොට කුසල විසෙහි කුසල ක්‍රියා විසෙහි ගමන් කරවනවා. එතකොට දුගති සුගති නිර්වාණයන්ට පමනවන මාර්ගාංගයන්ගේ අංග වීමෙන් සම්මාදිට්ඨියාදී මාර්ගාංග වෙනවා. එතකොට මාර්ගය කියන්නේ උපායට සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම කියන සති සමාධි කියන ඔය අටෙන් වෙන්නේ සත්‍යා සුගතියට නිවනට යොමු කරන එක. එතකොට අනිත් හතරෙන් කරන්නේ දුගතියට යොමු කරන එක. මෙතෙන්දී ඔය ඇත්තු මේ 12න් පිළිපදින්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඒ අංග අට. ඒකින් තමයි දෙවි මිනිස් සැප හම්බ වෙන්නේ. දෙවි මිනිස් සැප. ස්වාමීන් වහන්සේලා පින්කම් වලදී ධර්ම දේශනාවලදීම අන්තිමට කියනවා නේද දෙවි මිනිස් සැප කෙලවර නිවන් දකින්න ලැබීවා කියලා. ඒක හරිද වැරදිද? දෙවි මිනිස් සැප ප්‍රාර්ථනා කරන එක හරිද වැරදිද? හරි. හරිද? හොඳට කල්පනා කළ උත්තර දෙන්න. එක්ක හරි නම් හරි වෙන්න ඕනේ, එක්ක වැරදි නම් වැරදි වෙන්න ඕන. දෙක වෙන්න බෑනේ. හරි ස්වාමීන් වහන්සේ. හරි.
හරි කියනයි ඒකට හේතු කියන දැන් අභිධර්මයේ දන්න පිරිසක් විදිහට ඇයි එහෙම හරි කියලා කිව්වේ? අපි නිවනට යන මාත්‍ර මග අපිට ඒ සැප හම්බ වෙනවා. අපි නිවනට යන අතරමඟ අපිට ඒ සැප හම්බ වෙන නිසාද එහෙම කියන්නේ? ඉබේ ලැබෙනවා. ඒ කියන්නේ අපි අපි හොඳ දේවල් කරාම අපි නිවන ප්‍රාර්ථනා කරාම අපිට මේ යන අතරමඟදී ඒ සැපත් ලැබෙනවා. ඒ සැපත් ලැබෙනවා. අපි දස පාරමිතා පුරන්න මේ අපිට ඒ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික හයියක් තියෙනවා නම් ඒ දේවල් කිසි ප්‍රශ්නයක් නැතුව මේ කරගන්න පුළුවන් හින්දා ඒ සැප ලැබෙන එක හොඳයි. ඒ සැප ලැබෙන එක හොඳයි. අපේ හාමුදුරනේ දෙවමිනි සැප කෙලවර කිව්වා. මේක කෙලවරක් තියෙයිද කියලා කියන්න බෑ නේද දිගට යනකොට? දෙවමිනි සැප කෙලවර කිව්වාම මේක කෙලවරක් තියෙන්න බෑ නේ දිගටම යනකොට. හොඳයි. තව ස්වාමීන් වහන්සේ අපි නිවනමයි අරමුණු කරන්න ඕන. මොකද දිවිසැප ඒව බලාපොරොත්තු වුණාම තව තව ඒ තැන්වලදී අකුසල් වුණොත් ඒ දිවිසැප මිනිස් වලින් පස්සේ ආයසරයක් අපාගාති වුණොත් නැවත නැවත සංසාරේ දික් වෙන නිසා නිවනම අරමුණ කිරීම තමයි මං හිතන්නේ අභිධර්මානුකූලව කළ යුත්තේ. අපි දෙවි මිනිස් සැප නැතුව නිවනම අරමුණු කරන්න ඕන කියලා ඒ පිළිතුර හම්බුනේ. අනිත් පැත්ත හරි මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හාවික් විදිහට ඉපදලා ඉන්නකොට අඩුම තරමේ සෝහාන් මාර්ගයටවත් පත් වුණු අවස්ථාවක් දන්නවනම් කියන්න. එහෙම නෑ නසන්න. ගෙම්බෙක් විදිහට ඉන්නකොට සෝහාන් වුණ තැනක් කියන්න. එහෙම නෑ නසන්න. නරකයේ ඉපදිච්ච කෙනෙක් සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතේ රෞරවේ මහරෞරවේ තාපේ මහතාපේ අවීචි උපන් කෙනෙක් එතෙන්දී මඟපල් ලැබු අවස්ථාවක් කියන්නේ. එතකොට පේත භූමිවල පාදාත් රූප ජීවී ආදී පේතයින් අතර පංස පිසාචකාදී අය අතර වගේම අසුරයේ මඟපල් ලැබූ කෙනෙක් ගැන කියන්න. එතකොට මගපල ලබලා තියෙන්නේ සතරපායේදීද? දෙව් කිව්වහම බ්‍රහ්මයන්ව තයිති වෙනවා. දෙවි මිනිස් තැන්වලදීද? මගපල ලබන්න පුළුවන් ද සතරපායේදී? අභිධර්මානුකූලව කියන්න බලන්න සතරපායේ ඉන්න සත්වයින්ගේ විඥාන ස්වභාවය මොන වගේද කියලා. එතකොට ප්‍රතිසන්දි භවාංග චුති වෙන්නේ ඒ අනුව. එතකොට සතර අපායේ එහෙම අහේතුක දුගති උපේක්ඛාසහගත අකුසලේපාක සම්තිරණ ප්‍රතිසන්දි ලැබූ කෙනෙක්ට මහා විපාක සිත්තික ලැබෙනවද? නැහැ. අනිවාර්යයෙන්ම මගපාල ලබන්න නම් ලැබිය යුතු උපත මොකද්ද? හේතුකූපත ලැබෙන්නේ කොහේදීද? දෙව්මිනිස්. ඒක නිවන් දකින්න පුළුවන් භූමිය තියෙන්නේ කොහේද? මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක. දිව්‍ය කියන වචනේ බ්‍රහ්ම කියන එකත් ඇඳ ගන්න ඕන. දැන් හම්බෙලා බ්‍රහ්ම හඳුන්වනකොට බුදුරජාණන් වහන්සේ උත්තර දේශනාවලදී දේවා කියන වචනේ හඳුන්වනවා. මොකද අහන්නේ? හරි. එතකොට අසංසත්‍ය කියන තැන මගපල් ලබන්න පුළුවන් තැනක් නෙමෙයි, පින් කර ගන්න බැරි තැනක්, විඥානී නැති තැනක්. එතන අසංසත්‍ය කියලා කියන්නේ අසංසත්‍ය රූප නවකයක් විතරයි තියෙන්නේ. දෙවිනි සැප අනිවාර්යයෙන්ම ඕන වෙනවා කෙනෙක්ට මගපල් ලබන්න. හරි, අපි මෙහෙම කියමු. කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඒ කෙනා මාස තුනෙන් තිහේතුකයි. අපි කියමුකෝ දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබල කෙටි කාලෙකින් එයා චුත වුණා, මැරුණා.
නැත්තම් කෙනෙක් මනුස්ස ලෝකේ ඉපද මාස තුනෙන් ගබ්සා වුණා. තීහේතුකයි. මැරෙන්නට ගබ්සා වෙන්න බලපෑවා කලින් භවයක සත්ඝාතනයක්. කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදුණා. අවුරුදු 4-5ක් යනකොට ඇඟ ඇතුලින් පිළිකාවක්. පපි සිදුරක්. රෝගාබාධවල පීඩාව දිගින් දිකට මේ කෙනාට තියෙනවා. අඩු කාලයකින් මියදිනවා. එතකොට දෙවිමිනිස් සැප ඕන වගේම ඒ දෙවිමිනිස් තැනක උප්පත්තිය ලැබලා ඒ තැනකම මගපල් ලබන්නට ඒ අයට ඒ උපදුණු තැන්වල ඕන වෙනවා. වැඩි කාලයක් ජීවත් වෙන නිරෝගීකම ආහාර පාන ඔය වගේ බොහෝ කාරණා ඕන වෙනවා. එතකොට සංඝරත්නයේ යම් යම් පින්කම් වලදී දෙවිමිනිස් සැප කෙලවර කියන වචනය යොදාගන්නේ මගපල් ලබන්න පුළුවන් වෙන්නේ ඒ තැන්වල හින්දා. මගපල් ලබන්න පුළුවන් ස්ථානේ තියෙන්නේ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස කියන තැන්වල අහේතුක සුගති දිහේතුක නොවුණු තිහේතුක ඒ ආඥාවතික්කමාන්තරාය ක්ලේසාන්තරාය ආර්යෝපවාදාන්තරායන්ට අහු උන්නේ නැති බොහෝම ප්‍රබල විදිහට ආයස තියෙන පරතෝගෝසයේ හොඳට ඇහුම් කන් දෙන්න පුළුවන් හැකියාව තියෙන දැනගන්න ධර්මය අවබෝධ කරගන්න තරම් ඒ තිහේතුකයාට පෙර පාරමී ධර්මවල විපාක මුහුකුරාගිය ඔය වගේ බොහෝ කවුණු ඕන වෙනවා. ඒ කියන්නේ පෙර පාරමී ධර්ම පුරලා තියෙන්න ඕන. ඒ කිනාට මේ ඔබට මේ උගන්වන අභිධර්මයේ උනත් තේරුම් ගන්න. අභිධර්මයේ උනත් තේරුම් ගන්න බෑ නුවණ නැත්නම්. ඒක අභිධර්මයේ වරදක්වත් උගන්වන අපේ වරදක්වත් ඔබේ වරදක්වත් නෙමෙයි. ඒ ඉගෙන ගන්න බැරි තේරුම් ගන්න බැරි අයගේ තියෙන කර්ම ආදී ඒ කෙලෙස් ආදී ඒ වගේ වරදක් තමයි එතන තියෙන්නේ. එතකොට දෙවිමිනිස් සැප කෙලවර නිවන් දකින්න කිව්වහම අනිවාර්යයෙන්ම දිව්‍ය මනුස්ස උපතක් ඕන වෙනවා. ඒ උප්පත්තියේ ඉන්න පුළුවන් උපරිම පරමාවසක් ඉන්න පුළුවන් හේතු ඕන වෙනවා. ඒවා අර දාන ආදී කරන පින්කම් වලින් ලැබෙනවා. හැබැයි එකම අරමුණ වෙන්න ඕනේ නිවන් දැකීම. දෙවිමිනිස් සැප කෙලවර නිවන් දැකීම කියනකොට ප්‍රඥාවෙන් දකිනවා නම් ඉතින්දී ඒ මගපල් ලබන්න පුළුවන් වෙන්නේ දිව්‍ය මනුස්ස තැන්වල. ඒ අවසානයේ නිවන් දැකීම තියෙන්නේ. එතකොට එතනදී පාරමී ධර්ම පුරන්න පුළුවන් උපතක්. මෙතෙන්දී බැරි වුණොත් ඊළඟ ඉක්මන් භවයක මගපල් ලැබලා සසරින් ඉගොඩ වෙන්න පුළුවන් ආකාරයේ පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් උප්පත්තිය හැකියාව ඇති හේතු සම්පත් අරමුණු කරගන්න තමයි ඥාන සම්පයුත්තව ඒ වගේ මේ සිත පිහිටුවාගෙන කටයුතු කරන්න පැහැදිලිද? පැහැදිලි සර්. හොඳයි පින්වත්නි. එතකොට අද නියමිත පාඩම ඉතිකින් අවසන් වෙනවා. අද පාඩම ඔක්කොටම තේරුණාද හොඳටම? තේරුණා සර්. කියන්න බයන්නේ නැහනම් කෙලස් 10. ලෝභයේ දේශයේ මෝහයේ මානෙ දිට්ඨි විචිකිච්ඡා තීනෙ උද්ධච්ච අහිරිකේ අනුත්ත. පින්වත්නි ඔබ මේ ටික ඉගෙන ගත්තේ ඔය ඇත්තන්ට සූත පිටකේ කොයි සූත දේශනාව හම්බුණා කිසිම පරස්පරකමක් නැහැ. ඒක හතිසේම ගැලපෙනවා කියලා තේරෙන්න ඕනේ. අභිධර්මයේ මෙච්චර 83 වෙනි පාඩම දක්වා ඉදදී ඔබට කිසිදු සූත දේශනාවක් පරස්පරයි කියලා හිතෙන්නේ නැති තරම් ඔබ දිනු වෙලා තියෙන ඕන. ඔබට ඒක ඒ විදිහටම දැනෙන්න ඕන. සියලුම විනය සියලුම අභිධර්ම ඔක්කොම එකිනෙකට ගැලපෙනවා. ඒ මේ අටුවාදී ඒ උගන්වන ක්‍රමයේ තුල කිසිදු ආකාරයක දෝෂයක් පරස්පරකමක් නැහැ. අනිවාර්යයෙන් මේ සියල්ලම එකිනෙකට ගැලපෙනවා කියලා මෙච්චර දුර ගමනක් ආපු ඔබට උත්තරම තේරෙන්න ඕන. ඊට පස්සේ කෙලෙස් 1500ක් තියෙනවා. දැන් කියන්නේ කෙලෙස් 1500 හැදෙන විදිය. සිත චෛත්‍ය
හතරයි ඊට පස්සේ 75 එතන 75යි ඒ 75ට අධ්‍යාත්මික එකතු කරපුවම 150යි 150ට එක එක කෙලෙස් කෙලෙස් 10 එක දික 150යි ඔව් එතකොට ඔක්කොම 1500 මේ ගෝලුව ටික හොඳයිනේ හොඳයි ඊට පස්සේ මෙසක සංග්‍රහයේදී අපි හේතු හේතු නමින් හඳුන්වන චෛතසික ටික කියන බලන්න ලෝභය දෝෂය මොහේ අලෝභ ධ්‍යාන අංග හතක් තියෙනවා කියන බලන්න විතක්ක විචාරය ප්‍රීති ඒකාගතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා මාර්ග අංග ඔක්කොම 12ක් තියෙනවා කියන බලන්න එතකොට සම්මා දිට්ඨිය කියන්නේ කොයි චෛතසිකයේද ප්‍රඥා චෛතසික සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසික සම්මා වාචා කියන්නේ විරති චෛතසික සම්මා වායාම කියන්නේ වීරය චෛතසික සම්මා සතිය කියන්නේ සති චෛතසික සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසික මිච්ඡා දිට්ඨි කියන්නේ දිට්ඨි චෛතසික මිච්ඡා සංකප්ප කියන්නේ විතර්ක චෛතසික මිච්ඡා වායාම කියන්නේ වීරය චෛතසික මිච්ඡා සමාධි කියන්නේ ඒකාග්‍රතා මිච්ඡා විචිකිච්ඡා හැර ඒකාග්‍රතා චෛතසික හරි එතකොට සත්පුරුෂ පින්වත්නි ඒ විදිහට ඊටික ඈත්තු දැනගෙනගෙන අපි වට හොඳට මතකයේ තියාගන්න මේ සසලින් ඉගොඩ වෙන ගමනට ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කරගන්න. හොඳ එහෙමනම් අභිධර්ම පාඩම අද මෙතකින් අවසන් කරනවා. පුණ්‍යවන්ත ඔබ දැන් දිගටම අභිධර්ම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න නොදුරු දිනකදීම පဋාණියත් අපි ඉගෙන ගන්න සූදානමින් ඉන්න ඕන. මෙතෙක් කියලා රැස් කරගත පුණ්‍ය ධර්මියෝ මියගේ සසල ගත නැතැයිනට අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් ඥාතී නම් හෝතු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටාච නිවනම අරමුණු කරන්න ඉදන්මී පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයි බලයින් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත අසත්පුරිසයින් ගීත පාපමිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිස ඉන්දීද කල්‍යාණ මිත්‍රයින් ගීතේ
බුද්ධාති ආරි මහෝත්තම ඉංගීත ආශ්‍රයම ලැබීවා පින්වත්නි ඔබට අපි ආශිර්වාද කරන්නේ අපේ ධම්මික මහත්මා ශාන්ති මහත්මිය ඒ වගේම අපේ චතුර සචිත් මහත්මා විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මීන් දුවල පුතාලා හැම දිනාටම තුනුරුවන්ගේ සානී නිදුක් නිරෝගී දීර්ඝායසම ලැබේවා අභිවාදන සීලී සේ නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු තෙරුවන් සරණයි පින්වත් ලබන සතියත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි